්‍ර කා රැක අවස්ථා ර්ත දක විිත්ත ග ද. සිරදනාාටම සුබ උදසනක් ප්‍රාර්ථනා කරනවා. අද මේ ප්‍රෞච්සාාච්ච විති කාරුණා කීපයක් ගැන දානයුම් කරන්න කැමති. එක පළවිනි කාරණාව තමයි සමග ජන සම්ධානය ඒකා බද්ධ ඉදිරිපත් කළ තිබෙන විශ්ාස බංග යෝජනාව. කථානාකතුමාට එරෙහිව ඒ ඉදිරිපත් කරම විශස ංග යෝජනාව. දහන්නමේ විස්ස දවස් දෙකේ විවාහ කිරීමට නීමටව තිබෙන විශේෂණ විවාාද කිරීමට මේ විවාදය අපි ඉල්ලා සිටියේ පසුගිය දි විවාදයට අරගෙන සම්මත කරපු ඔන්ලයින් බිල්පට සම්මත කිරීමේ දී අනුගමනය කරපු ක්‍රියාපරිපාටය සම්බන්ධයෙන් මතුවෙච්ච අර්බුධකාරරි තත්ත්වය නිසා. විශේෂම කථනායක තුමා මධ්‍යශට පුද්ගලය හැටියට පන සම්මතකිරීමේදී විපක්ෂය පෙනනල දුන්න කාරණා පිළිබඳව ඇහු කන්දීමක් සිදුකරේ නෑ කියන විසාාල මටයක් විපක්ෂය තුොළ තිබෙනවා. දෙවනි කාරණ මයි ේස්ටාධකරණය පෙන්නල දුන්නු සංස්ෝධන පිළිබඳවත්, අවධාන නොකලාය කියන චෝදනාව දැන එල්ල වෙලා තිබෙනවා. මේ ූලි කාරණනා දෙකනිසා තමයිඒ විශ්වාස බංග යෝජනාව දිරිපත් කරන තිර්ණ කළේ අනුව දහනමේ සහ විස්ස. දින දෙකේ මේ විවාදයට සහභාගි වෙන්න ඒවාගේම විවාදේදී මේ විශශ බංග යෝජනාව ජය්‍රහනය කරවන්න අවශ්‍ය පීියවර ගනිින් තිබෙන බව පැජිලි ්‍රශකකාරන කැමති. ම දුඩුවවා මේ සම්බන්ධයෙන් ආණ්ඩු පශ්්‍යය සමහරයි ඉදිරිපත් කළතිබුණු තරකයක් මේ යෝජනාව දේශපාලනික වමනාව ඉදිරිපත් කරපු ෝජනාවක් කියලා. ඒක සම් ර්ය තික්ෂ කරනවා අපි කතානායකවරයාට එරහිව දේශපාලන අමුණකින් ඉදිරිපත් කරු යෝජනාවක් නෙවීමේක. මේක අපි ඉදිරිපත් කළේ කතාානායක තුමාගේ ක්‍රා කලාපය පිළිබඳව මතු වෙච්ච ඒ කාරණා නිසා ඒක අපි පැදිලිව ප්‍රකාශ කළ තිබෙනවා මේ පනත්ත සම්මට කිරීමේ දී. රජයේ වුවමනාව ඉතුුකිරීම සඳහා. කතාානයක තුමා ඒ වගන්ති පිළිබඳව සංශෝධනය කිරීම ස යෝජනා කළ. ඒේස්ථාධිරන නියමයන් පිළිබඳවත් සල්ලකිල්ලක් නොදක්වා මේ සම්මත කරයකන චෝදනාව තමයි ඉදිරිපත්වෙලා තිබෙන්නේ. ඒ එපමනක් නෙවෙයි මේක අවසාන දින චන්දවිමසීම සිතුකිරීමේදී විපක්ෂයේ මේ කාරණාව පෙල්ල දෙන අවස්ථාවේදත් කතානායකතුමා එකට සවන්දීමක්වත් අඩු ගානේ නොකලාය කියන චෝදනාවත් තිබෙනවා. එවැනි චෝදනාවක දිරිපත්තුවනු අවස්ථාවක මේ සඳහා කතානායකවරයාගේ අස්සන යෙදීමේදී නැවත්ත මේ පිළිබඳව සරකා බලන්න තිබුණ. මේ යෝජනාව පිළිබඳව නැවත වතාවක් විපක්ෂයේ අදහස් පෙනනලා දුන්නහම මට මතකයි අධිකර නමාත්‍ය විජේදාස රාජපක්ෂ මතා පවා මේ පනත සම්මත කිරීම දී අඩු පාඩුකන් සිදුවෙලා තිබෙන බව පිළි අරගෙන සභාවට යම් ප්‍රකාශයක් කලා. එනිසා අපි මේකේ ගැබුරින් සලකාල බල්ල ඒවගේ කතනායක්තුමාගේ හැසිරීම හරහා මේ පනත සම්මත කිරීම විවස්ථාවට අනුකූල නැහැ කියන පදනමත්. පමෙද සැකිලට අරන් තිබෙන බව තාමත් පැදිිව ප්‍රකාශ කරන්න කැමති. මගේ ඊළඳ කාරණාව තමයි මේ වෙනට තවත් අරබුද්ධයක් ගොවිජන ප්‍රදේශවල මතුවෙනින් තිබෙනවා. ඒකවේ වී මලදී ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවත් කොචිකාර මැමතිවරයටත් ප්‍රකාශ කරන කාරණා ඇත්තටම ගොවිජන ප්‍රදේශවල සිදුවවෙන්නේ නැහැ විශේෂයෙන්ම කොෂිකර ැත්ව පසුවිදදිනව ප්‍රශකරා ගොවීන්ගෙන් සහත්තික්ක මිලට වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල්. සහ ඒවගේම කාර්ය මණ්ඩල, ඒ පහස්සුකම් සියල්ල වී නිෂ්පාදනය කරන ව අස්සන්න නිලන ඒ ගොවිජනපඩ ප්‍රදේශවල යොදවල තිබෙනවායි කියෙන කාරණාව. නමුත් දැම්පැහැදිලි වන කාරණාවක් තමයි. එහෙම එදවීම් කරලා නැ. මොකද හේතුව හම්බන්තට ප්‍රදේශයේ පමණක්. ව ිලදී ගැනීමට එවැනි කායමමාන්ඩල යෙදවීමම් මුදල් ලබාදීම් කරලාති වෙන නොමු සෙසු පලාාත්වොල දිසාපතිවරුන්ට හෝ නැතම් වී මිලදී ගනීම සදහ දාළ බලධාරන්ට හෝ. එවැනි මුදල් ලබාදීමක් සිදුල නෑ කියනක ඉතාමත් පැහැදිලිව සාතිකන දෙයක්. ඒත් එක්කම මේ වෙන කොටත් වී මිලදී ගැීම් වැඩ පිනුල ප්‍රමාදයි. මොකද වී අසන්න නෙලල දැන් ව්‍ය අස්සන්නේ භාගයක් විතර විකුණන කාලෙත් පහුලා තියනෙන කොට තයි ආ්ඩුව ව ිලදී ගන්නවායි කියමීම. රනාව අඩු ගානය කරලියට ගේන්නේ. මේික මොකද වෙන්නේ. මේක වෙන කරණාවත් තමයි. ඒ වෙනකොටත් විවිධාකරය ව්‍යපාරකයන් තැරවකරුවන් ගොවිජනතාවින් අඩුමිලට වීටික අරග නිවරයි මොකද ඔවන්ටත් මේක තනවාතබා ගන්න බැහැ. ඔන්ගේ නයිතුරුස් ගවන්න ඒවගේම වෙෙන අවශ්‍යතාවයන් වෙනුවෙන් මේ වීටික අස්සන්න නලපු වහාම විකුරා ගැනීමේ අවශ්‍යතාව ගොවිජනතාවට තිබෙන. එක සාධාරණ කාරණාවක්. එතට එවැනි අවස්ථාවක පෙර සූදානමක් ඇති කරන්නේ නැතුව. වී අස්සන්න ගොවිජනතාව විකුණල අවසන් වෙන සමයේ මේවා මිලදීගන්න බවට ආණ්ඩුව කාරණා පරටට කිව්වට ප්‍රතිඵලයක් නෑ. එකට හේතුව තමයි. ඒ වෙනකොටත් ගොවිජානතාව සතුව වී ටොග ඇත්තේ නැහැ. මේක මයි තත්ත්ේ. ඊටත් වඩා හාසිජන කාරණය තමයි. කෘෂිකරණම ඇමති මහින්ද අමරවර මහතා පෞවිදවස්සලම් මාධ්‍ය සාකච්ඡාවකද ඔු ප්‍රකාශි කරනවා. ඔහු අසරණ තත්වකට පත්වනායි කියලා. එකට හේතු අව කියන්නේ. බාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලා සිටියත් අවශ්‍ය තරම් මුදල් ලබා දෙන්න බණ්ඩාගාරය ඉදිරිපත් වුණන්නේේ නැකිර. එතොට කලින් ප්‍රකාශකප කාරණාවත් එක්ක විශාල පරස් පර ප්‍රකාශයක් මේ කරන්නේ. මොකද බාණ්ඩගාරයෙන් වීමිල දේගැනීම සඳහා පුෂ්කරණ අමාත්‍යන්සට ඒ දිසාපතිවිහර ක්‍රියාකිරීමට අවශ්‍ය මුදල්. බාණ්ඩාගාරයෙන් නොදුන්නයි කියට නිදහසට කරුණු කියර වැඩක් නෑ. එතොට ඒ වෙනකොට ගොවිජනතා විශාල මාරුවකට වැටල ඉවර. ගේ පොෝජනතාවට මූුණ පාන තිබන ආර්ථික දරිීතාවේ තබත් දරුණුත්වයකට පරිවර්තන වවීම විතරයිත් සිටුවෙන් ත ක ික්රම තු ම කියෙවා අඩුගානී මේරටේ වීනිෂ්පාදනය ඇතිවන පලාාත්වල ඒ විීනිස් පාදන නැන් අස්සන නිලලාගන්න කාලසිීමමාන් පිරිබද තින ලසටහනතිය බල මකට පෙර සූදානම් වෙන්න තිබුණා. හැබැයි ගොවීන් අතරින් ඒ සම්මතමලට ත සහත්තිකමිලට වී මිලදී ගැීම සිදදු නොවෙනවා කියලා ොක තර්ක විතාර්ක ියා පස්සෙ තමයි මේ කුෂ්කර්ම අමාර්තයන්සේ මැදිහත්වීම සිදුවවෙන්නේ. ඇත්තත් ඒකත් හම්බන්තුොට පමක් සීමවෙලා තිබෙනවා ලංකාව සෙචු පලාත්ොල්ට ඒ ක්‍රියාත්මක වෙන්න නෑ මේ එක තමයි බරපතම අර්බුදේ. එහෙමනං අපි කියනවා විශේෂයෙන්. ආණ්ඩුව විසින් හිතාමතාම ගොවිජනතාවගේ නිෂ්පාදන්න බිලදී ගැනීමේ ක්‍රියාවලියෙන් මගහරලා රට ඒගේ වෙනත් ව්‍යාපාරිකයන් අවස්ථාවදදි ලෙස මේ ගොවිජනතාවගේ වීටික මිලිදිගන්න ඉඩදීලා ඉන් පසුව ආ්ඩු නිදහස කරුණු කිය මටමකට පත්රති බෙන්නේ. ඉති මේ තක්වේ හමුවේ ලංකාවේ වීනිෂ්පාදනයට මැදිහත්වන ගොවිජනතාව පත්වන අසරන තත්වය අප තේරුම් ගන්න පුඩුවන් අපි කියන තවතුරටත් මේ ගොවිජනතාව රවටන්න ආ්ඩු හෝ. ශිරමතිවරයා ක්‍රියා කිරීම ඉතාමත් බරපතල බරදක් හැට අපි දකින්න. එනිසා මේ රටේ ගොවිජනතාව විශාල අසිරුතාවකට පත්තරා තිබෙනවා. විශේෂයෙන්ම මේනිසා වී නිෂ්පාදනය කරන ගොවිජනතාවයින් ඇත්තුනොත් අපි මන දෙැතින ඊලා ාර්පුදටමයි රටේ සහල් හයක්ක් ඇතිවීම. එනි ත්වයක් ඇතිවුනොත් මකක්ත රට වෙන්න ති අඩුවුට අපි කියන්නේ මෙන්න මේ දත්තේ ඉදිහා බලන්න මොකද අපි ඒ හිගය පියවගන්න කියලා. විදේශ රටවලින් හල් ආනයයිනය කරන්න ගියොත්. ද නෙ ්‍රීලංකාවතල ගොවිජනතාව අසන ත්ට පත්වීමම නක්නවේ විශාල සහල්සිකයක් කරහා පාරිබෞකයන්න සිදුවන බරපතල තත්වේ. එනිසා මේ අනුව ගොවිජනතාව ඒ පත්තුලා තිබෙන අසරන තත්ත්යෙන් සහ කර්දරකාරි තත්වෙන්. මුදවාගන්න ආණ්ඩුවේ මැතිහත්වීම අඩ්ඩුගාන මේ කාල සීමාවේ යම් සීීමාවකට හරි කරන්න පුුවන් ඒත් එ එකම ඉදිරි කාල සීමාවේ සැලසූන් සහගතව කරන්න. ආණ්ඩුවට උත්සාහයක් තිබේ යුතුයි කියෙනනක අපි දැනි ලෙස අවධාරණය කරන කමැති. මගේ තුන්වෙනි කාරණය තමයි තමුණස දන්න මේ දවස්සල හැම එක් නාම කතා කරන්න මැතිවරණ ගැන. විශේෂයෙන්ම දැන් නිල වශයෙන් ජනාජිපතිවරණය ලබන අගෝස්තු සැත්තැම්බර් කාරපරිච්චේදේ පවත්වන්න ඕනේ. ඒත් එක්කම විවිධ කටකතා පැටරමෙන් තිබෙනවා පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න දැන් ආ්ඩුවේ අභ්‍යන්තර කතාබහා සිදුවනවා කියලා. විශේෂයෙන්ම පොදු ජන පෙරමුණේ පොහොට්ටුවේ ජාතික සංවිධහයක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශ ගණනාවක් මන්දක්ක මාධ්‍යිය තිබෙනවා. ඔවුන් කල්පනා කරන්නේ ජනාධී පපතිවරණයට පෙර පාර්ලිමේතු මැතිවරණයක් තැබීම එක අතකට ඔුන්ගේ ජාම බේර කන්න පුළුවන් කරතම හිතන්න. මදන්නවා පොදු පෙරමුණේ නැත පොහොට්ටුවේ ඒ විද්ධ කණ්ඩායම්මොල අදහස්. මුොද ඔන් සමාරලට අපිත්තක පාර්ලිමේතු දේම අදහස් ප්‍රකාශ කරනවා. එව පාර්ලිමින්තු පිට කරන දහස හගදනයක මතේතම. නාධිපතිවරණ න් දින්න බෑ. ඒක ද ඔවන් ඉන්න මතයක් ඒතුව ජනාජිපතිවරන උන්ට දිලන්න බැරිනම් ඔඕුන් කල්පනා කරන්න අඩුගානේ පාර්ලිමෙන්න්්ුවේ තියන බලය තවදුරටත් ඔවන්ගේ ශක්තිය යම් ප්‍රමාණයකින් අඩුවෙන් හරි ඔවන් රැකගන්න පුුව ේ කිය උන් ෙන් විදිකර කල්පනා කරන. ඒ කියන මත්‍රේ දර අඩුගාන පහපත් තියාගන්න පුුවන් වෙේ කියලා. ඒ නිසා ඔන් ඕ ජනාජපතිවරනයට පෙර පර්ලිමෙන්ටු ති වර එකම ඇත කාව. ඉතින් ජනාධිපතිවරයා මේ සම්බන්ධෙන් ම ස්තාවර නිගමයක ඇිල නෑකිරත් අරංච ර්ග බෙනවා. කෝමුණත් අපි එකක් කියන්නේ. පොහොටව නැතන් පොදයන පෙරමුණ මොනවිදිට මේ දේශපාල් ව්‍යාපාරිගෙන කල්පනා කළත්, කොයි විදියට මැතිවර්ණෙන යෝජනා කළත් සමගි ජනබලවේකිි පැහැදිලි ලෙසම පාර්ලිමේතු මැතිවරණය හෝ ජනාජිපතිවරණය හෝකෙන මැතිවරණය බේදයක් නෑ කුම්න්න ජාතික මැතිවරණය තිබත් අපි ලෑස් ඒ මැතිවරනෝට ඉදිරිත්ව වන පමණක් නවෙයි ඒවා ජයක් දානය කරන්න. ගොල අපිට අවශ්‍යති යෙන්නේ ආණ්ඩුව වෙනස් කරන මැතිවරණයක් වහම ජනතාවට ලබා දෙන්න ොර එකක හේතුවතමයි මේ පවතින ආණ්ඩුව ජනමතතියක්ක් නැති ආණ්ඩුවක් කැටලා අපි සලකන්නන්නේ. මුොල අරගලේෙන් පස්සේ ජනාතිිපතිවරෙක් මිනිස්සු පර්ට බැල එවල දැම්වාම. ඒවගේම ආණ්ඩුව එපා කියල රටේ ජනතාව කියම මුඩු ආණ්ඩුවම ඉල්ලාස්සන මට්ටමට පත් ක හම දැන් විවස්ථානු කූල ලෙස යම් ඒවක් අරගෙන නාජපතිවර හ ආඩුවක් පවතින්නත් ඒ ආ්ඩුව ජනතාවගේ හර්ද ශාක්ෂයටහා කැමැත්තට ඇති ආණ්ඩුවක් කටටක් පිළිගන්න නෑ. ඒක් ජවාගේ ජනාජිපතිවරයා ජනතාවගේ කැමැත්තට අනුව පත්ච ජනාතිපතිවරය කැට පිළිගන්නේ නෑ. ඒ නිසා විවස්ථානකූල තත්ත්ේ එකට අියෝගයක් නෙවෙයි නමුත් ප්‍රශ් තිබෙන්නේ මේක ජනතාවගේ හර්දශාක්ෂයටට එකඟ බහුතරයක් කැති ආ්ඩුවක්කෝ ජනාජිපතිවරක් නොවා කියන මත ටමයි අපිඉන්න. ඒසා ාම. තිවරන පවත්ව යුතු එන්सा ජනාධීපතිවරණය දෙන්නේ අපි ජනාධිපතිවරණයට සූදාන මහාමැතිවරණය දෙන්නේ මහාමැතිවරණයට සූදානම් කමන මැතිවරණය කුණත් සමජන බලවේගේඒ මතිවර මෝන දීර යග්‍රණය කරන්න අපි සූදානම් කියන එක ඉතාමත් පැහැදිලුව ප්‍රකාශ කරන්න කැමැති. අපි විශේෂයෙන්ම කියන්න කැමති අපි ජයග්‍රහණ කලාට පස්සේ ජනාධිපතිවරයා විසින් මේ දක්වා අතුරුදහන් කරලා තිබුණු පලාාත්පාල්‍ය මැතිවරණය. ඒ වගේ පලාත් සඳහ මැතිවරණන්නේ ඒ තිව වරකක් යනතාවට වහම ලබා දෙන්නට ප්‍රිය කරනවා මොද හේතුවවා කල්දාාමල තිබෙන්නේ හංගලතිබෙන්නේ විවස්ාන කූල තත්වයගෙන් නෙවයි ද බලන පලස්වබහ දහතුන්ගනි ආණ්ඩුකම් විවස්ථාව යටතේ. බලයබෙදීම කියන මූලික සංකල්පේ මද ඒ පලස් සබා ඇති කළේ. දැම් පලස් සබා මැතිවරන කල්දාලා අවරුදු හයකටත් වැඩි කාලයක් ගතවෙලා තිබෙනවා. ටත් දැම් පාලි කරන්නේ කකුද. දැම් පලස් සබා පාලනයර ආණ්ු කාරන්. එකන ජනතාවගේ නෝජිකන් නෙවෙයි මෙතන්තින බරපතල වැරත් දේකයි. අපේ ආ්ඩුකම් වස්ථාවයි කියනවනං පරාස්්‍රභා පාලනය විය යුත්තේ. ඒ තීරණ තීන්දුු ගට යුත්තේ. මහජනතවින් තෝරාපත් කරගන්න නියෝජිතයන් හරහයි කියල කියනවන්නම් අවුරුතු හයක් තිස්සේ ඒ ආණ්ඩුකම් වි්‍යවස්ථාවේ ඒ වගන්තිය වත්මන් ආණ්ඩුවසා ජනාජපතතිවර උල්ලංගන කලා තිබෙනවා. එක රපතල වරදක්. මොද බේරට ප්‍රධාන. ලබෙදේ දහතුන්ගෙන විවස්ථාව කඩකිරීමක් මේකර ලතිබෙන. ඒ වහමේ චන්දය ලබා දෙන්න ඕන ඒ විවස්ථා සංශෝදනයේ ඉල්ලාස් කර ගැනීම හරහා ඒ මැතිවරණ පවත්වන්න කිසිම බාධාවක් නෑ. දෙවනි එක තමයි පලාත්පාල මැතිවරණ දැ පලාත්පාල මැතිවරණ කල්දාල වසර දෙක්කනට තාසන්න වෙන්න නවා. දැයි තත්වේ හමුමුවේ පලාත්පාල මැතිවරණත් නිලධාරීගේ ලේකම්වරහෝ ස කොමසාරිස්වරුන්ගේ පාලනයෙන් මුදුවගන්න ඕනේ ඒ එකත් ජනතාවර දෙන්න ඕනේ තමන් කැමති පලාත්පාලන සිකයන් හරසාහ. තම කැමති පලත්පාලන හරහා මේ වැකටතු කරන්න ඉටකටතික ලබා දෙන්න ඕනේ. එනිසා අපි කියර පැහැදදිිලෙස. ඊළඟ ජනාජිපතිවරණය ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය ජයක්‍රහනය කරට පස්සේ සමග ජන බලවේගේ. අපි අපේ ආණ්ඩුවකින් මේ මැතිවරණ දෙකම. ඉතාමත් ඉක්මනින් සහ කඩි දෙමින් ජනතාවර ලබා දෙන්න අපි ක්‍රියා කරනවා අඒනෙක ඉතා පැහැ දිිලිව මේ රටම ප්‍රශ කරන්න කැමති. තවදුරත් එක හංඟෙන ඉන්නවත් තවයි ඒක විරුද්ධව. වංගු ඇති කරන්නවටත් අපි ක්‍රියා කරන්න නෑ ඉඩක් දෙන්නේ නෑ අපේ ජනතාවගේ සරුවෝ ජන චන්ද බලායිතියට ගරු කරනවා අයිකෙනෙ එක ඉතා පැහැදිලිය ප්‍රකාශ කරන්න කැමති. ඒත් එක්කම දැන් ජාතියන්තර මූල්්‍යය අරමුදයි. ඒ කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණිය ඒ අපේ තුංගනි වාරිකයේ ලබාදීම පිළිබඳව සාකච්චා කරන්න. තුන්ගනි වාරිකයට පෙර රටට ඉරි රටයි ක්‍රාත්මක විය යුතු. ඒ කාරණා පිළිබඳ විධ ආකාරය එකගතාවය ආණ්ඩුව ඇතිකරගෙන තිබුණා. ඒ දිරිපත් කරපු එකගතාව නොනින් කෝචර දුරට ස්ට වෙලා යනවදකෙන සමමාලෝචනය තමයි ජායන්ත්‍ර මූලිය අර මුදල කළේ. එක වැදත්ම කාරණාව තමයි නය ප්‍රතිවය ගත කිරීම. එක්ව අපි ජාතින්ත්‍ර වශයෙන් අරගන තියන නය දොල බිලියන පනස් දෙක්කට වඩා වැඩිමුදලක් ජාතියන්තර වශය අප ගෙවන්න තිබ විවිධාකාරයෙන් අරගත්ත නයමුදරල් ්‍රති්ෝගත කිරීම පිබඳව ඇති කරගත්ත එකගතාවේ සම්පූර්ණ කරන්න ආණඩුව අසමත්වෙලා තිබෙනවා. මේ අසමත්වීම අපේ තුගනි වාරිකයට බලපානවා විශේෂම කියන්න ඕනේ දැම් මේ වෙනොට නය වාරික මුදල් සහ පොලිය නොගෙවීම නිසා යම් ආකාරයක ආඩුව පටි සැසිල්ලක නව බව පේනවා ොදඒක දිගින්දිකර මගරීන්න පුුවන් කකාතාවක් නෙව දැඟගේටත් වඩා බරපතල දේතමයි. මේ වෙනොට ආ්ුව. ප්‍රකාශ නිලවශයෙන් ප්‍රකාශන නොකළ ඇත්තටම අපේ සංචිත වැඩි වුණය කියලා විිවිධ පොරසාරන් දෙඩුවත් ඇත්තකතාවනං රනිල්ලික්්‍රමසිංහ ජනාජපත්තුමා බාරගන්න වෙලාවේ. මීට බසරට ප්‍රටම ඩොර් බිලියන පනස් දෙකක නය මුදල අද වෙනකො ඩො බිලියන හැටහත්දක්වා වැඩිවෙලා තිබෙන ක කියලා නිල නොවනා අරංචි මාර්ග වාර්තා කරන. එතො ොල් බිලියන පහලකින් නය ප්‍රති ඇති වැඩිවෙලා එතකට තවත් අප නයබර වැඩි කරන තිබෙන. ඒ මොකට නනායගත්ත. සමහරට මේ නයමුදලුත් අරගන නිිෂ්චිත ව්‍යාපතියක් ක්‍රාත්මක කරලා නැත නැහැ. එත් එකම සමහරයේවා එදිනිදා පවතින්න විධාතන ලින්ගත්ට නා අය. ති තවදුරටත් රට වැඩි වශයෙන්, නයිකාරෝබවට පරිවර්තනවීම තමයි මේ බසරට වැඩි කාලයක් රැණනිලික සිංහ මැත්තුමාගේ මේ පාලණනිලුත් සිදුවර තිබෙන්නේ. ඒක්සා අපි නයබර තවදුරටත් වැඩිකරගන තිබෙනවා මේ කාලා පරික්්‍යයද. අපිර ගෙවිල්ීමම කෙසේ වෙතත් යෙලා බෙන්නේ ජනතාව ඒක පුද්ගල නය ප්‍රතිතේ තවත් වැඩි වෙලා එකඒ බරපල ත්ව. ඒතර ජත්‍යන්තට මූලියයාර මුදලට ඇත්තිකරගත් එකක තාවන්ට අනුව නය ප්‍රතිව ගත කිරීම තමත් සාර්ථක ප්‍රටිපල ලබාගැනීමට ආණ්ඩුව අසමත්තර තිබවා මේක අපි හිතනවා අපේ තුන්ගනි වාරිකය ලාගැනීම සඳහතියන අවකාශයටත් යම් බාධාවක් ඇතිවරත් තිබෙනවායිකට ඇ අපේ ජාතන්තට මූලයාර මුදල සම්බන්දධ අපේ මතය දිගින්දිකට අපි ප්‍රකාශ කර. ජයන්ත්‍ර මූලයාර මුදල කර එක කරන ගණදනවා සහ මේ අවස්ථාව ඔන්ගේ සහ ලාගැනින් පිටිබඳ අපේ කිසිදු විරෝධාවයක් නෑ. අපි යෝජනා කලා මේ ජාත මූලි අරමුදල හරහා අපේ මුූලි අර්බුදය වි්නාාගැනීමට යම්මා ආකාරක මදිහත්වක් කර ගන්න කලා. අපි අපේ විරෝධය තිබෙන්නේ එක මේ එක කාරණාවක් පිබඳ විතරයි. ඒක තමයි ජාතින්තර මූල්‍ය අරමුදල හරහා ඒකගතාවෙන් ඇතිකර ගන්නකොට ජනතාපිට තවදුටටත් දරාගත්ට නොහැකි. බදදුබර ඇතුළු ජනතතාිට පටවන මේ බර තවදුට්ටත් වැඩි කරන්නේ නැතුව යම්මාආකාරයක සහනදායි ක්‍රියාභාමකට ආ්ඩුව යුතු ක කියෙන තත්ව විතරයි අපි ප්‍රකාශ කළ තිබෙන්නේ. අපි එකක් පැහැජලෝ කියන්න ඕනේ මේ ස්ථාවරය අපි දිගටමිට ස්ථාවරය. අපි කියන්නේ ආණ්ඩුවට ආදායම් සොයා ගැනීමට තිබන එකව මාර්ගය ජනත අපිට බදදුබර පැටවීම නෙවෙ. අදුවර පටවීම යම්ම ආකාරයකට සැහැල්ලු කරලා විෙනත් ආදාය මාර්ගෝට ආණ්ඩු යහිුතුයි. ඒත් එක්කම කියන්නේ අනි පැත්ෙන් ආන්ුව වියදම නාස්තිය හොරකම පාලන කරන්න ක්‍රාකරන්න ඕන එක පාලනි කරන බවක් නං තාමත් අපට පෙනෙන්නේ නැෑ ඒ තාමත් ක ග දාය ත්ය න්ුව වියදම් වැඩිරන තිබෙනවා. එක්ම ආණ්ඩුව නාස්තය හොරකම අඩු කරන්න දැට පියවරක් පිබඳව කිසිදුද කාරයක වාර්තාාවවෙන්න ෑ අප පේ නෙත් නෑ ඒනිසා. අපි කියන්නේ මෙවැනි අර්බුධකාරී තත්ත්වයක. ආදායම හා වියද මාතර සමබරතාවයක් ඇතිකරගන්න ආණඩුව අසමත්වීමම මේ ආණ්ඩුව අසාර්ථකයි අසමත් කියනක පැහැදිරව පෙන් ති වෙන ඉදි කාරන පිටු දක් කියන්නේ ජාතන්ත්‍ර මූලියාර මුදලේ තුන්නි වාර්ර ාග ඳහ ආ්ඩුව ප්‍රියාත්මක වෙන වන එම් ඇතික ගඇත්තති ප්‍රධානම එකක තාව තමයි ාහිර පාර්ශ්වයන් වලට විශේෂයෙන් විදේශනා අය ප්‍රමාණය ගෙවීම සඳහා. අය ප්‍රතිශවියෝ ගතකිරීමේ ක්‍රියාවලිය වේගවත්කිරල්ල යායුතුයි නිද්‍රරශීලී මාවත්තකින්ක ගියොත් මේ අර්බෝධය ලබනවුරුදටත් දුවල තවත් බරපතල්ලෙස රටේ ආර්ථකේටත් මූලිය තත්වයටත් බලපානොය කියනෙ එක පහැිලිය ප්‍රශකරන කැමති.